පාස්කු ප්‍රහාරයෙන් පසු අපි සති තුනක් සාමාන්‍ය මට්ටමකට එන්ඩ අපි උත්සාහ කරා මේ ජන සමාජය. අපි ඒ සති තුනේ මේ සංවිධාව අපි ආරක්ෂා කරා. නමුත් සති තුනකට පසුව අපි දැක්කා ආයෙත් මේ ජන සංවිධාව නැති වෙනවා. සුළුසුළු සිද්ධීන් අපි දැක්කා. සමහර මේ මතයක් යනවා මේ ආණ්ඩුව වැඩ කරන්නේ නැහැ, රජයක් නැහැ, අරකයි මේකයි කියලා. නමුත් ඒ වෙලාවේ මේ රජය ක්‍රියා කර විදිය ප්‍රශංසනීයයි. ඉතාමත් ඉක්මනට මිනුවන්ගොඩ සිද්ධියෙන් පසුව, කුරුණෑගල සිද්ධීන් වලින් පසුව පැය 24ක් ඇතුළත ඒ අවශ්‍ය පුද්ගල රෙස් කරලා ඔවුන් රිමාන් කරලා ඒ තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට රජය සාර්ථක වුණා. ඉතින් දැන් අපගේ ජාතීන් අතර තිබෙන සහෝදරත්වය වැඩි කරලා ඒ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරන අවස්ථාවක අපි දකිනවා නොයෙකුත් දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වෙලා ජන ජීවිතය කඩාකප්පල් කිරීමට, විශේෂයෙන්ම අපේ රටේ තිබෙන ජන සංහිඳියාව නැතිකරන්න උත්සාහ දැරීමක් අපිට පේනවා. රට අස්ථාවර කිරීමට දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙනවා. ඒක ඉතාමත් පැහැදිලි. ඉතින් අපි මේ තත්ත්වය හඳුනාගෙන එයට මුහුණ දෙන්න අවශ්‍යයි. ජනාධිපතිවරණය දක්වා සිංහල මුස්ලිම් බේදය ගෙන යාමට එම බලවේග උත්සාහයන් අතර ජනතාව ඒ බව තේරුම්ගෙන බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. රජය වැරදි තීරණයක් ගත්ත අමිරතලිංග මැතිතුමාව පාර්ලිමේන්තුවෙන් එළියට දා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාපත් වුණ දේශපාලන නායකයෙක්ව අපි වාතාවරණය හැදුවා ප්‍රජාතන්ත්‍රවාදයෙන් එළියට පාර්ලිමේන්තුවෙන් එළියට තල්ලු කරන්න. එතන විශාල හිදසක් ඇති වුණා. ඒ හිදස තමයි ඔය එල්ටීටී ත්‍රස්තවාදීන් ඉතින් අපි නැවතත් එවැනි තත්වයක් ඇති නොකළ යුත්තේ අපිට පේනවා සමාජයේ යම් ප්‍රවණතාවයක් මධ්‍යස්ථ මතධාරීන්ව කොන් කිරීමේ උත්සාහයක්. එම නිසා ඒ මධ්‍යස්ථ මතයට එළියට එන්න අද මේ විශාල තර්ජනයක් වෙලා තියෙනවා. එම නිසා නැවතත් 83 වැනි තත්වයක් ඇති නොකර අපි අපේ රට ගැන හිතලා අපේ දේශපාලනය වෙනස් වෙන්න පුළුවන්. නමුත් කරුණාකරලා රට අස්ථාවර කරන්න එපා. ජාතිවාදී ස්වරූප ගනිමින් මේක දිගටම ජනාධිපති වර්ණ වෙනකන් ගෙනියන්න තමයි උත්සාහය තියෙන්නේ. තියෙන මේ මුස්ලිම් සිංහල ભેදය තවත් වැඩි කරලා විස බීජ තවත් දාලා ගින්නට තවත් පෙට්‍රල් දාන්න තමයි උත්සාහය. ඉතින් ඒක මං හිතන්නේ රටේ මේ බුද්ධිමත් ජනතාව දැනගත යුතුයි.